අලුත් පාලමේ කතාව 1980 වර්ෂයේ තමයි ශ්‍රී ලංකාවේ මෙම ග්‍රන්ථය ප්‍රථම වතාවට මුද්‍රණය කරලා තියෙන්නේ මේක ළමා කතාවක් විදිහට තමයි මුද්‍රණය කරලා තියෙන්නේ චීනයේ දරුවන් සඳහා ලියවුණු මෙම ග්‍රන්ථය පෙකින් විදේශ භාෂා ආයතනයේ සිංහල අංශය විසින් තමයි පරිවර්තනය කරලා ලංකාවේ ළමයින්ට භාවිත කරන්න පුළුවන් විදිහට මේක මුද්‍රණය කරලා දීලා තියෙන්නේ ඉතින් මේ ලස්සන කතාව ගෙතෙන්නේ ලේනෙකුයි හාවෙකුයි ගෝරිල්ලෙකුයි අලියෙකුයි කියන මේ සත්තු හතර දෙනාගේ කණ්ඩායම වටා මේ හතර දෙනාගේ එකමුතු බව කඩන්න නරියෙක් කරන කුමන්ත්‍රණයක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. කතාව ඒ විදිහට තිබ්බට මේ කතාවේ ගෝරිල්ලව අපව කණ්ඩායමට ගන්න ගෝරිල්ලට දෙන උදාහරණේ ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. මෙන්න මේ විදිහට මේ පොතේ කියලා තියෙනවා. ඊළඟට ඒ තුන් දෙනා ගෝරිල්ලා හම්බ වෙන්න ගියා. අලියා ගෝරිල්ලගෙන් තොරතුරු ඇහුවා. ඌ නූල් පොටක් ගෝරිල්ලාගේ අතට දීලා කිව්වා ඒක කඩන්න කියලා. ගෝරිල්ලා එකපාරටම නූල් පොට දෙකට කඩලා පෙන්නුවා. ඊළඟට අලියා නූල් පොටවල් ගණනාවක් එකට අඹරලා හදපු නූලක් ගෝරිල්ලට දුන්නා. ගෝරිල්ලා දත් මිටි කාගෙන බොහොම මහන්සියක් ගත්තා. ඒ වුණාට ඒක කඩන්න ඌට බැරි වුණා. ලැජ්ජාවේ උගේ මූණ රතු වුණා. ගෝරිල්ලා බිම බලාගෙන අලියට මෙහෙම කිව්වා. ඔයා කියන කතාව හරි. මම නරියට ඇවතුණා. අද සමාජෙත් මේ වගේ නරියෝ ඕන තරම් ඉන්නවා. ඉතින් මේ එකමුතු කමට මේ කතාවේ දීලා තියෙන උදාහරණය තමයි මම අද ඔයගලන්ට කිව්වේ.